Muthu Warusa. Hello. Oya, me will I be seen there? Called me? Ayane, Oya Magin Ambeka Seokaragatarata. My Nirasha. Ah, Nirasha. And it's only Nirasha. I'm going to call and didn't hit it. Matamakuna. It did Matamatakunani. And your Godaks to the Katagaran. ඉතින් කොහොමද? අද ප්‍රැක්ටිස් ගියේ නැද්ද? අද ගියේ නැහැ. හැමදාම ඉතින් ප්‍රැක්ටිස් කරලා මොකටදනේ? මේ ළඟදී ටූර්නමන්ට් එකක් තියෙනවා. ඔයා එනවද ඒක බලන්න? හරි. වාකිනින් දෙන්න. පසින්දු අපි මීටලා කතා කරමුකෝ. මට ආසයි ඔයත් එක්ක ටිකක් කතා කරන්න. මට හිතෙනවා ඔයා ගොඩාක් හොඳ කෙනෙක් කියලා. ඔයත් හොඳ කෙනෙක් කියලා මට හිතෙනවා. එහෙනම් ඔයා හෙට එනවද? මං එන හෙට උදේට කෝල් එකක් දෙන්න ඔයාට. ඕකේ පසිදු. මම බලාගෙන ඉන්නවා. Sure, Nirasha. I'm going to call. Okay, Pasidu. Bye. Okay, bye. Muthu Warusa. Muthu Warusa. මේ වෙලාවට තමයි බා මේ බිස්නස් එපා වෙන්නේ. මේ දැන් ඉතින් බය වෙන්න දෙයක් නැහැ නේ. තිබ්බ ලයිසන් නැති කොටන් සේරම් පැටවුවානේ. ආවත් ප්‍රශ්නයක් නැහැ නේ. මාතුවා වාඩිය උන්ට ටිකක් සෝදිසියෙන් ඉන්න කියා මේ ටිකේ. වාඩියට පණිවිඩ යවුවා නේද ලීන මහත්තයා? මෙයා ඉතින් මේ රවුම් ගහලා එනකොට අපි කරන්න ඕන රාජකාරී කරලා ඉවරයි. ඒකට තමයි උඹලට පඩි ගෙවලා මෙතන තියාගෙන ඉන්නේ. මාතුන් මෙතෙන්ට කවුරු හරි ආවිල්ලා ප්‍රශ්න කරොත් එහෙම ඔබ පරිස්සමෙන් උත්තර දීපන්. එක්ක මං ගොළුෙක් වගේ ඉන්නම්. මේ ඔබ බොරු රංගපෑම් දාන්න කියලා නිකන් අමාරු වැටෙන්න ඕනේ නැහැ. මං කියන විදිහට වැඩේ කරපන්කෝ. දැන් ඔබ කෙලින්ම ඵලයක්. ගින් සයිමලාගේ විතර දඩමස් වගේක් ඇති. ඒ ටික ණයනට ගිහිලා දීපන් හදලා තියන්න කියලා. එන මාතුන්ට පොඩ්ඩක් හොඳට සලකන්නත් දෙපැයි. දඩමස් වලට වෙනම නඩුවක් දායිද දන්නේ නැහැ. මම හිතන්නේ ඇත්තට සාධාරණ හිතන මහතුරු එයි කියලා. පොඩක් ගාලා ගිහලා වැඩේ කරපන්කො. බලන්න. මේ බලපන්. මෙයා ගන්න කොයි වෙලාවක හරි අතප්පයක් කඩා ගන්න. ඉතින් උඹමනේ කියන්නේ ඉක්මනට ගිහිල්ලා එන්න කියලා. ඉතින් මිනිහ යනවා. ඒකට ඇත්ත. සී. හෙට උදේ තාරුකාගේ අම්මා කොළඹ යනවා. પાස්පෝර්ට් හදන්න නේද? ඒ කියන්නේ ගෑණි රට යනවා. ඒක ෂුවර්. මෙදා පාර උඹ හොඳ කස්තිරමක් අල්ලන්න වගේ හදන්නේ. හදවතේ ආදරේට බුද්ධියෙන් විසඳුමක්. වැඩි හරියන මල්ලි. ඔන්න බලපන් මෙදා පාර දෙන්නේ ආර්ථික විද්‍යාවේ. මොනවාද පසුදුගෙන තියෙන තවත් ආරංචි? මොනිකට කියන්න? පසින්දුයි අයෝධ්‍යයයි ගොඩාක් ළඟින් ආශ්‍රය කරලා තියෙනවා. මට පසින්දු ගැන කියාපු කෙනා කිව්වා පසින්දු වෙනත් කෙනෙක්ව මෙරි කරන්න ජීවිතේට කැමති වෙන එකක් නෑ කියලා. ඒ දෙන්නයි තරමට ළඟින් ආදරය කරලා තියෙනවා. ඉතින් එහෙමනම් සිරිල් අපිට මේ වගේ ප්‍රොපෝසල් එකක් ගෙනෙයිද? පසින්දුයි අයෝධ්‍යයි ඉගෙනගෙන තියෙන එකට කැම්පස් එකේ. පසින්දු ඉගෙනගත් ඉංග්‍රීසි වලනේ. ඔව්. ඒ තමයි. මුතු වරුසා Muthu Warusa ඔව් ඒ තමයි. හරි. පසින්දු අයෝධ්‍යාව මැරි කරන්න හිටියා කියමු. දැන් ඒ ළමයා මැරිලා. ඒක අපිට පසින්දුට අකමැති වෙන්න කාරණාවක් නෙමෙයි නේද? මොනිකා ඔයා හිතන්නේ ගොඩාක් ළඟ මං හිතන්නේ ගොඩාක් දුර. මට හිතන්න දෙන්න. අපේ දුවත් පසිදුර කැමතියි වගේ. ඒක ගැන අමුතුවෙන් කියන දෙයක් නෑ. ඕනෙම කෙල්ලෙක්ගේ හිත ගන්න පසිදු හැන්සම්. මං ඒකට ඔයාට බල කරන්නේ නැහැ. ඔයා ගන්න තීරණයකට මං කැමතියි. මට තව කෙනෙක්ගෙන් දැනගන්න කාරණාවක් තියෙනවා. ඒ මොකද්ද? අයෝධ්‍ය මැරුණු විදිය. ඊට පස්සේ අපි තීරණයක් ගමු. ඇයි කෑම කෑවේ නැත්තේ? මට බඩගිනි නෑ. බොරු නේද? මං හෙට කොළඹ යනවායි කිව්ව නිසානේ. ඔබ මං කියන එක අහන්න නැතුව අපිව දාලා යන්න හිතට ධෛර්යය ගත්ත කොහොමද කියලා මට කියපන්. අපි දෙන්න කොයි තරම් කල් ආදරය කරලා දෙක වහලක් කරට ආවේ. උඹට මතකද එදා මට කියපු දේවල්? කොයි තරම් ප්‍රශ්නාවත් මාව දාලා යන්නේ නැහැ කිව්ව නේද? ඉතින් එහෙමනම් ඇයි දැන් දාලා යන්න හදන්නේ? මම යන්නේ ඔයත් එක්ක තරහ වෙලා නෙවෙයිනේ. අපි එක දවසක්වත් වෙන් වෙලා ඉඳලා නැහැ. අපි දෙන්නගෙම දරුවෝ දෙන්න වෙනුවෙන් මං යන්නේ. මටත් ඔයාව දාලා යන්න බෑ. මං අම්ම කෙනෙක්. මේ දරුවන්ගේ අනාගතය දිහා බල බල ඉන්න බැරි නිසායි මං යන්නේ. ඔයා දරුවෝ වෙනුවෙන් හිත හදාගන්න. මං අවුරුද්දෙන් අවුරුද්ද ඇවිත් යන්න එනවා. මම නිවන සල්ලි පරිස්සමට ඉතුරු කරලා මේ ගේ හදා ගන්න. දැන් ඔබ හිට කායකද යන්නේ? චාලට් අක්කයි තවත් මේ ගමේ ගෑනු 3 දෙනෙකුයි එක්ක. ඊයටද යන්නේ? පාන්දර 4 බස් එක යන්නේ. හොඳ එහෙනම් දැන් ගිහලා නිදාගන්න. මම පාන්දරෙම නැගිටවන්නම්කෝ. මම බස් එකටත් ගිහින් ඇරලන්න. මාත් එක්ක තරහ වෙන්න එපා ගුනේ. මම ડોක්ටර් එක්ක කතා කළා. ડોක්ටර් කිව්වා පසින්දු එක්කන් ඇවිත් අසෙන්ට පෙන්නන්න කියලා. සමහර විට එයාගේ තත්ත්වය වෙනස් වෙන්න පුළුවන් කියලා.